මනට යාගනු යුද්ධේ කවදා කෙළවර දකිද යුද්ධේ කඳුල සුසුම විතරයි මිනිස්කමට චිත්තේ දහිරිය අරන් මතුමත්තේ පටන් ගනිමු ජීවන යුද්ධේ අලුත් හඳකි පායනු ඇත්තේ එතන ලොකු සල්ලියක් තියෙනවා. දුව මං හිතන්නේ අපි නොදකින පැත්තක් මේකේ තියෙනවා. මිලියන ගානක දීපලක් යට නැති වෙලා. යමට කිසි දෙයක් කිව්වේ නෑ ඩැඩි. මගෙන් හැමදේම හංගලා මට බොරු කරලා. හොඳයි මම බලා ගන්නම්කෝ. මම මේක ඇත්ත නැත්ත එයාගෙම දැනගන්න. ලොකු සර්ුයි මැඩමුයි කතා වුණේ මගේ ලියුමේ සිද්ධිය ගැන නේද? එයාලගේ මේ මනුස්සයාගේ මොකද්ද තියෙන සම්බන්ධය? සල්ලිකාරයෝ අතුරුනො ඇති. ඒ කියන්නේ කතාව ඇත්ත. සුද්දේ පරක්කු වෙන්න එපා. මෙතන විලියම් කාර්යයත් එක්ක පැටලි ඉඳලා හරියන්නේ නැහැ. ඉක්මනින්ම ලියුම කියව ගන්න ඕනේ. දැන් ටක්කෙටම දන්නවා මේ ලියුම ඇතුලේ සල්ලි තියනවා කියලා. ටීනා බලන්නකෝ ටීනා, අර හොල්මන මාව සෙල්ලමකට අරගෙනනේ. මං එයාව අස් කරලා දානවා ටීනා. මොකද ආන්ටි මේ උදේ පාන්දරම? උදේ පාන්දර කියන්නේ බලන්නකෝ අර සිකියුරිටි ලේඩි වැඩට ඇවිල්ලා නෑ. කොහොමද යා මේ ජොබ් එක කරන්නේ? ආ ඕ ඇයි තින් ආන්ටි විහිං දාගත්ත ප්‍රශ්න. මං කිව්වා සිකියුරිටි කෙනෙක් ඕන් නෑ කියලා. සිකියුරිටි කෙනෙක් ගතේ ඕන හින්දානේ. ඔයාගේ ප්‍රශ්න මගෙන් අහන්න නැතුව ඉඳ. ඇත්තමයි මම එයාව එලවලා දාලා වෙන සිකියුරිටි කෙනෙක් ගන්නවා. එතකොට හරිනේ. ආන්ටි මේ අර මගේ පන්තියේ වැඩිත් බලමු. ඒකේ පේ පැඩ් එකක් මම දාන්න කියලා හිතාගෙන ඉන්නේ. අයියෝ අයියෝ ටීනා, මගේ ඔළුවට තව ප්‍රශ්න දෙන්න එපානේ. මේ ප්‍රශ්න ඉවර වෙනකන් චුට්ටක් ඉඳලා ඊට පස්සේ ඕක කියන්න. අනේ ඇත්තමයි හරි කරදරයි. දේවිකා කොහොනේ පාර දේවිකා කියලාද? අයියෝ මේ මට හම්බ වෙන ඔක්කොම එකයිනේ. දේවිකා ආහ්. එතකොට රැක් ඊයේ විතරද ආවේ? කාලකින් නිසා ඉතින් හම්බ වුණේ. එයා කතා කරගෙන හිටියා දන්නේ නැතුව රෑ වුණා. එනකොට විලියම් ගේට් එක වහලා. විලියම් අයියා ඉතින් රෑ 9න් පස්සේ සක්කරේටවත් මේ ගේට් එක වරින්නේ නැහැ කියලා කියනවා. තමුසේ තාප්පෙන් පැනලා ආවට මිනිහාගේ හිත රිදිලා තියෙන්නේ. කෝල් එකක්වත් දීලා බැලුවේ නැද්ද මිනිහා ඇවිල්ලා ගේට් එක හරිද කියලා? මරිදි ටෙලිෆෝන් එකක් නැහැ නේද සර්? ඕක විලියම් අයියේ
මගේ ඔෆිස් රූම් එකේ ඇති මම ඉස්සර පාවිච්චි කරපු ෆෝන් එක. ඒක අරගෙන මේ සුනිල්ට දෙනවා. ඒ මොකටද සර්? මිනිස්සු ෆෝන් එකකින් කරන්නේ කෝල් ගන්න එකනේ. ඒක සුනිල්ට දෙනවා. වාහනේ අරගෙන සුනිලුත් එක්කගෙන ගිහිල්ලා මහරගමට සිම් කාඩ් එකක් අරන් දෙනවා. ආ මතක ඇතුව තමුසේගේ නම්බරේ සුනිල්ට දෙනවා. අදිස්සියකටවත් කතා කරන්න. තමුසෙලා දෙන්න සමාදානෙන් වැඩ කරනවට මං කැමතියි ඇයිසෙ. මොහොසුන් දිස පිසිද. අපි සමාදානෙන් ඉන්නවද? මුදමයි සර්. යයි. මැජික් අයියේ. මැජික් අයියා. අම්ම නාසි බල දියා ලෙඩ බලන් ඩයිල උගේ පාසු වාඩිය කොන වාඩිය රම්බෝ මොළ ලෙඩද මම මේ රහසක් කියන්න ආවේ රහස ඕ කියා ගියා හැබැයි මේ මගේ මේ කම්බරේ හිරිරදු කොට තියන්නේ එහෙන්දට හයියෙන් ගියා මේ මහාර සීන් එකනේ මට ඊයේ සුද්දේ හම්බුණානේ සුද්දේ ඌ අර සුද්දේ එමින් එමින් අම්මේ එක ඇහෙනවා ඇහෙනවා නව මේ රහස තව කී දෙනෙක් එක්කුවා මංගා ඔය බලු වැඩ නැහැනේ මැජික් අයියා. ඇත්තම ඇත්ත. මැජික් අයියට විතරමයි මං ඔය කීවේ. මොකක් හරි ලොකු ගේම් එකකට මෑන් එන්ටර් වෙලා. කොල්ලු පිටියේ ඔෆිස් එක කර බෑර තිබ්බේ. ක්‍රීට් ඔය ජිප් එකකින්. නෑ. නෑ නෙවෙයි ඔව්. තාත් සලකනවා කීවා. ඒ කියන්නේ සුද්ද ලියුම කියවගනවත්. මොකද්ද මැජික් අයියා ලියුම? බහරි හරි එව්ව උඹට වැඩක් නැහැ නේ මේ උඹ දැන් ඵලයන් උඹ මේ මේකට වත්තකාක්ව කියන්නපා හරි හරි මං කාටවත් කියන්නේ නැහැ හැබැයි අපිට සලකන්න ඕනේ හරි හරි එව්ව පස්සේ මේ දැන් නාසිමල්ලියා උඹ කිසි දෙයක් දැක්කෙත් නැහැ උඹට කිසි දෙයක් ඇහුනෙත් නැහැ හරින කොල්ලෝ ඈ හරි හරි දන්නවනේ මේ නාසිගුරාගේ ඇටි මැජික් අයියා දන්නවා කියා ඈ මේ පාන්දරේ සළු වෙලා යන්නත් එක්ක කණ්ඩක උය රත්තරන් අද්දකින් අන්නති කැල්ල මල්ලියා අම්ම බබා උඹට කියන්නේ මේ පර්ස් එකේ සතයක්වත් නෑ බා මේ සළු වෙලා යන්න කිලි උදේ පාන්දරක දියන්න නෑට කො නයිට දීලා මස්තු වල්දු වෙන්න බෑ උදේ පාන්දර බිස්නස් අයියා මං ගින් එන්න. හරි හරි හරි. පරිස්සමට ඈ. කොල්ලෝ. අරක හරිනේ. හරි හරි එල. මතකයිනේ. හරි හරි. ඒවා පස්සේ ඈ. ඒ කියන්නේ සුද්ධ මේ ළඟපා තමයි ඉන්නේ. කොල්ලගේම කොට දාගෙනවත්. බලම්බු වඩ පිටේ පොඩි සර්ච් පාරක් දාලා. අනේ සෝරි තාරා ට්‍රැෆික් එකට වුණා ඒක එන්න ලේට් වුණා මේ මොකද මම අදිසියෙන් මතක් වුණේ වික්ටර් මට ඔයා ඇත්තම කියන්න ඕන ඔයාගේ රත්නවීර අංකල්ගේ දේපල සම්බන්ධ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද ඔව් මොකද්ද ඔයා දන්නවනේ රත්නවීර අංකල්ට දුවෙක් ඉන්නවා කියලා ඉතින් ඒ දේපල වලට මම ඊට වගේම එයාටත් අයිතියක් තියෙනවා ඒක ඉතින් විසඳ ගන්න බැරි තරම් ප්‍රශ්නයක් නෙමෙයි තාරා අයියෝ මට මෙච්චර කාලයක් ගියා නොකිය හිටි මං හිතුවේ නෑ මේ ඔයාට කියන්න තරම් ඉම්පෝර්ටන්ට් දෙයක් කියලා මේ අයි තාරා ඔයා එකපාරටම දේපල ගැන හෙව්වා
ඔකේ වික්ටර් ඔයා මේක හොඳට මතක තියාගන්න වික්ටර් කියන කෙනාට වැලිව් එකක් හැදිලා තියෙන්නේ එයාගේ අංකල් හම්බ කරපු දේපලත් එක්ක එයාට ඒ දේපල මොනවත් නැති වුණ දවසට එයා නිකම්ම නිකම් වික්ටර් විතරයි නිකම්ම නිකම් වික්ටර් කෙනෙක් බැඳගෙන මේ තාර කැමති නැ නිකම්ම නිකම් තාර කෙනෙක් වෙන්න ඔයා මේ ප්‍රශ්න ටික සොල්ව් කරගන්නකම් අපි මැරේජ් එක ගැන කතා කරන්න එන්න එපා Mr. William? කවුද මේ? මම මේ මාර්ගම පොලිසිය කතා කරන්නේ. මාර්ගම පොලිසිය? ඇයි මොකටද? William, අපිට තමුසේව අත්අඩංගුවට ගන්න සිද්ධ වෙනවා. ඇයි මහත්තයෝ මම කාටවත් වරදක් නැති මිනිහෙක් නේ. අමුසට විරුද්ධව සුනිල් කියලා මාත්‍යන් කෙනෙක් පැමිණිල්ලක් දාලා තියෙනවා. අමුසගෙන් ඒ මාත්‍යන් හරි කරදරයිලු. බොරු මහත්තයෝ මං කාටවත් කරදරයක් කරන මිනිස්සු නෙමෙයි. බානකට. බයිනෝ වානගලිට. දෙවුසගෙන මේ බලනවා මම මම තමසේ මම ඒ කල්ම ජයන් මොකද උනේ කියපංකෝ ඉතින් කතා කරපංකෝ. ජෙහාන්. ඇයි මම මගේ යම හීනයක් මගේ ඇස් ඉස්සරහම බිඳලා යන්නේ? අංකල් මාව නිකම්ම නිකම් වික්ටර් කෙනෙක් කළා. ඒ යම හීනයක් බලාපොරොත්තුවක්ම නැති කරලද තනි වුණාම උඹ තනි වුණ නැසියා උඹට මම ඉන්නවනේ මේ නැති වෙච්ච හැම දෙයක්ම ආයෙත් ලබා ගන්න පුළුවන් හිත සංසුන් කරගනි. ජ
සේරටම කලින් තම්සිකගේ කේන්ති ටිකක් පාලනය කරගන්න ඕන. නෑ සර්, සර් තීරණයක් ගන්න. එක්කෝ ඌ නැත්තම් මම. දැන් තමුසේට ඔච්චර කේන්ති යන්න සුනිල් තම්සිර මොනවද කළේ? ආ? ඌ මට කෝචෝක් කරනවා. ඌ කොහෙන් කඩාවත් වෙච්ච කිද්ද? සර්ට ලොකු ඌනේ. මට තමුසලා දෙන්නම ලොකු නෑ. සර් දැන් මම මේක විසඳන්න ඕන. ඌ මෙහෙ ඉන්නවා නම් මම මෙහෙ යනවා. විලියම්. තමුසි කඩ පියා ගන්නවා. සුනිල්. මේනෝ. තමුසි මොනවද මේ මිනිහයාට කළේ? අයියෝ සර් මම පොඩි විලුවක් කරේ සර්. මෙයාට කොහෙද විලුවක්වත් තේරෙන්නේ නැහැ නේ. මාවත් මග දාලා ඔබ දැන් ත්‍රිවිල් එක යාවි. විලු තේරෙන්නේ නැහැ. පොඩි විලුවක්. එතන මිනිස්සු නොහිටියා නම් දණී මං කරන දේ. හරි 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 හරි. මං එක බලාගන්න. විලියම්. තමුසි ඇතුළට යනවා. විලුවේ. බෑග් එක වාගේ වෙන්න. ඒ මිනිහට එච්චර කේන්ති යන්න තමුසු මොනවද යට කළේ? ආ? එච්චර ලොකු දෙයක් නෙමෙයි සර්. මම මේ ෆෝන් එකට අලුත් සිම් එකක් ගත්තනේ. ඉතින් හාපුරා කියලා පළවෙනි කෝල් එක විලියම් අයියට දුන්නේ. ඉතින් මම පොඩ්ඩක් කතාද වෙනස් කරලා මාර්ගම් පොලිසියෙන් කතා කරන්නේ. සුනිල් කියලා කෙනෙක් තමුන්ට විරුද්ධව පැමිණිල්ලක් දාලා තියෙනවා. සුනිල් කියන කෙනාට කරදරයි කියලා ඒ නිසා තමුන් අත්අඩංගුවට ගන්නවා. වහාම එළියට බයින අද්දක උසන් කියලා කිව්වා. ඉතින් මං හිතුවේ නෑ මිනිහා බය වෙයි කියලා. මිනිහා චූ යන්න බය වුණා නේ සර්. කියාදත් මන්ද මිනිහා ටවුන් එක මැද්දේ මට ගන්න පෙන්නනේ. තවුසෙත් හරි විහිළු නෑසි කරන්නේ. ආ හරි හරි ගිහලා මනුස්සයගෙන් සමාව ගන්නවා. තමුසලගේ ගෝරි බේරුණානේ මට වෙන වැඩක් නෑනේ. යනවා යනවා ඉතින් ගිහින් සමාව ගන්නවා. මාරයේ වත්ත නෙමෙයි නං ගියා. මේක පොදු මහපාර. අපි චුට්ටක් කතා කරලා යමු. මට වත්තේ කතා කරන්න කිසිම දෙයක් නැහැ. අයින් මේ. අන්න. නංගිල මාව ලොකු සීන් දාලා වත්තෙන් එලෙව්වා. ඒනට මං තාම ජීවත් වෙන්නේ කොළඹ. මතක තියාගන්න අපිට විසඳ ගන්න ගනුදෙනුවක් තියෙනවා. තමසෙට ලැජ්ජ නැද්ද? පාර යන කෙල්ලන්ට චණ්ඩි පාඩ දාන්න. අයියෝ. හවුද නංගේ චණ්ඩි පාඩ දාන්නේ? මන් දාන්නේ පොඩි ලව් පාට් එකක් නේ. පැත්තකට වෙනවා. දෙන්නක සුදු නංගි පොඩයි. පාව අතාරිනවා. හරි. මගේ කතා ඉවර නෑ හරි. මන් දන්නවා පොකට් කාර්යා සරින් සරේ වත්තට රින්ගනවා කියලා. හැබැයි වැඩිකල් යන්න කලින් මම ඌ මේ සීන් එකෙන් අයින් කරනවා. එදාට ඉතින් නංගිට අපේ සරණ තමයි. ඒ සුදු නංගි මේ චමින්දය ගැන පොඩි ආදරයක් ඇති කරගන්න නංගි. මං ඔය අතාරින්නේ නෑ සුදු නංගියේ.